ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන්ද දයාබර ගුරු මෑණිවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද මා දයාබර සියලුම සහෝදර සහෝදරියන්ගෙන්ද අවසරයි. මා මෙතෙන්ට පැමිණියේ වප්පුන් පොහොයේ වැදගත් කම ගැන ඔබ හමුවේ වදන් පෙළක් ඉදිරිපත් කිරීමට. දසවන මාසයේ හෙවත් ඔක්තෝබර් මාසයේ උදා වූ වප්පොහොය අප සියලු දෙනාටම ඉතා වටිනා පොහොය දිනයක්. වප්පුන් පොහොය දිනේ සිදුවන විශාල පුණ්‍ය කර්මයන් ලෙස හඳුන්වන චීවර පූජාව වස්තුන් මස අවසානයේදී එනම් වස් පවාරණයෙන් පසුව සිදුවෙනවා. ගමත් පන්සලක් ත්‍යාග කරන කඨින පූජෝත්සව සහ මහා පෙරහැර පවත්වන්නේ වප්පුන් පොහොය අවසානයේදීය. ඉතින් මේ මහා ආනිසංස ලබා දෙන වප්පුන් පොහොය ලොක්කුඩා සියලු දෙනාටම ඉතා වටිනා පොහොය දිනයක් වන නිසා සෑම ගමකම පාහේ ලොක්කුඩා සියලු දෙනා තමාට හැකි තරමින් මෙම කඨින පූජෝත්සවයට දායක වෙනවා. වප්පුන් පොහොය දිනේ සිදු වූ තවත් විශේෂ සිදුවීමක් ලෙස මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කිරීමෙන් පසු විනය සංගායනාවක් සිදු වූයේද වප්පුන් පොහොය දිනයේදී. බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිට සංකස්සපුරයට වැඩම කිරීම සිදු වූයේද වප්පුන් පොහොය ඒක කියලයි බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඒ වගේම අනාගත බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ 500ක් පිරිවර සමගින් පැවිදිවීමට ඇතුළත් වීමද සිදු වූයේ වප්පුන් පොහොය දිනයකදී. ඉතින් වෙසක් පොසොන් ඇසළ පොහොය දිනයන්ට අමතරව තිබෙන තවත් එක්තරා වටිනා පොහොයක් ලෙස වප්පුන් පොහොය හඳුන්වන්න පුළුවන්. ඉතින් මා පෙර පැවසූ අන්දමට කඨින පූජෝත්සවය වෙනත් විහාරවල වගේම අපගේ විහාරස්ථානයේත් පවත්වනු ලබනවා. ඉතින් මා ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ ඔබට හැකි තරමින් මෙම පූජෝත්සවයට දායක වෙලා ඔබගේ කුසල් දහම් වැඩි කරගන්න කියලා. ස්තුතියි.